ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ලෝක බැංකුවේ හාදේ කිව්වලු ආර්ථිකය හොඳයි කියලා එක්කෝ මනෝවිකාරයෙන් වෙන්න ඕනි නැත්නම් පිස්සු ඩබල් වෙලා වෙන්න ඕනි උද්දමනේ 70ට තියද්දි ගිය අවුරුද්දේ බිත්තරේ රුපියල් 12යි දැන් උද්දමනේ අඩු වෙලා කියලා කියනවා උද්දමනේ 1.6යි කියනවා හැබැයි බිත්තරේ රුපියල් 45යි 50යි ඒකත් ලංකාවේ බිත්තරේ නෙමෙයි ඉන්දියාවෙන් ගෙන්නන්නේ බිත්තරේ එතෙන්ට ආර්ථිකය වැටුණට පස්සේ තවත් ආර්ථිකය හොඳයි කියනවා නම් ඇත්තටම ඔළුවේ විකාරයක් තියෙන්න ඕනි තමුන්වන්සලට මතකයි මේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් මිල යල් දාලා තිනවා තුන් ගුණයට වැඩි අද ලයිට් බිල වැඩි කළා බස් ගාස්තු කෝච්චි ගාස්තු හැමදේම වැඩි වෙලා තියෙනවා වෙන එකක් තියා ගරු මුලාසනාරු උඩ මන්ත්‍රීතුමනි සැප්තැම්බර් පළවෙනිදා සාහිත්‍ය මාසේ පටන් ගන්නකොටම අපේ රටේ ප්‍රකාශන හා පොත් මුද්‍රණය කරුවන්ට මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ තමයි ISBN ගාස්තුව රුපියල් 200 තිබිච්ච එක රුපියල් 500 කරා කවදාකවත් ඉතිහාසයේ සාහිත්‍ය මාසෙදී එහෙම මිල වැඩි කිරීමක් කරෙත් නැහැ සාමාන්‍යයෙන් කරන්නේ සාහිත්‍ය මාසෙදී මිල අඩු කරන එක ඒ පොත් ප්‍රකාශකයන්ට සහනයක් දෙන එක සාහිත්‍යවේදීන්ට කලාකරුවන්ට යම් සහනයක් දෙන එක හැබැයි මේ කිසිම හිතක් පපුවක් සංවේදීතාවයක් නැති ආණ්ඩුව සාහිත්‍ය මාසේ සැප්තැම්බර් පළවෙනිදාම මේ රටේ පොත් මුද්‍රණය කරද්දී ISBN නම්බරේ ගන්නකොට ගෙවන්න තිබිච්ච ගාස්තුව රුපියල් 500 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙමෙයි ඒ මුද්‍රණ වියදම් වැඩි කරා. ඒ විතරක් නෙමෙයි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශාලා රුපියල් 10,000ට තිබිච්ච එක 12,000 කරා. ඉතින් මේක තමයි ඇත්තටම අසංවේදී ආණ්ඩුවේ භාවිතාව. ඉතින් ආර්ථිකය හොඳනම් අපේ රටේ දලදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙන්න ඕනේ. හැබැයි ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුව ගත්තොත් ඍණ 0.5 තිබිච්ච වර්ධනය මේ ඒ කියන්නේ කඩාවැටීම නැත්නම් වර්ධනය නෙමෙයි කඩාවැටීම මේ අවුරුද්ද ගත්තම ඔය හොඳයි කියන ආර්ථිකේ ගත්තොත් ඍණ 11.5යි ආර්ථිකේ හොඳ පැත්තට ගිහිල්ලාද නෑ කඩාවැටීම තවත් වැඩි වෙලා කෘෂිකර්මාන්තේ කර්මාන්ත සේවා සියලුම ශේෂ්ඨයන් කඩන් වැටලා අද ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙනවා ඉතින් මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න IMF කොයිකට උත්තරේ තයිලෙන් මොකද්ද ලැබිච්ච සහනේ එක ඩොලර් එකක්වත් අපේ ණය කපහැරියද අපි ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය අඩු කරාද අපි ගෙවන්න තියෙන ණය කාල සීමාව දික් කරාද මේකක්වත් වෙලා නැහැ මාස 17ක් වුණා ආර්ථිකේ බංකොලොත් වෙලා අද වෙනකන් අපි ගෙවන්න තියෙන ණය බරින් අපි එක ඩොලර් එකකින්වත් ඉදහස් කළා නැහැ ජාත්‍යන්තර යාළුවෝ ඉන්නෝ කෝ ඇමරිකාවේ ඉන්දියාවේ චීනයේ ජපානයේ රනිල් වික්‍රමසිංහගේ සාක්කුව ඉන්නෝ කිව්වනේ ඒකනේ ඔබතුමාලා ඡන්ද දීලා පත් කරගත්තේ දැන් මෙතන කිව්වා අනුර දිසානායකට කිව්වා බාර ගන්න බාර ගත්තේ නැහැ කියලා අනුර දිසානායක මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති අපේක්ෂකෙක් විදිහට ඉතා පැහැදිලිවම ඡන්ද ඉල්ලුවා ඒ ඉල්ලුප වෙලාවේ ඔබතුමාලා ඡන්ද දුන්නේ නැහැ ඔබතුමාලා ඡන්ද දුන්නේ රනිල් වික්‍රමසිංහට ඉතින් දැන් බාර ගන්න තමයි ඉල්ලුවේ බාර ගන්න වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් බාර ගන්න ඉල්ලුවේ ඒතර එහෙනම් ඡන්ද දෙන්න එපා දුන්නේ රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහට ඔබතුමන්ලම නිකිවේ බැංකු හොරා කියලා බැංකුව කැඩුවා කියලා මහ බැංකුව කඩලා ආර්ථිකේ වැට්ටුවා කියලා මහ බැංකුව කඩලා ආර්ථිකේ වැට්ටුවයි කියපු රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දීලා දැන් කැතවහ ගන්න කියනවා කිව්ව බාර ගන්න බාර ගත්තේ නැහැ කියලා බාර ගන්න තමයි ඡන්දෙ ඉල්ලුවේ ඒ ඡන්දෙ ඉදිරිපත් උනේ ඒ වෙලාවේ ඡන්දෙ දුන්නේ නැහැ ඒ නිසා අපි සූදානම් මේ ආර්ථික අර්බුදයේ පියමන් කිරීම සඳහා මේ රට බාර ගන්න ඒක තමුන්වහන්සේලාගේ ඡන්දෙන් නෙමෙයි මේ රටේ ජනතාවගේ ඡන්දෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට සූදානම් හැබැයි ඔබතුමාලා ඡන්දෙ තියන්නේ දැන් ඡන්දෙ තියන්නේ නැත්තේ මැතිවරණය පවත්වන්න මැතිවරණය පවත්වන්නේ නැතුව මෙච්චර කල්ලා දින්නේ ඇයි ඇයි ඡන්දෙට බය බය වෙලා තියෙන්නේ මොකද්ද ජනතාව අද ඔබතුමාලත් එක්ක නැහැ ඒක පැහැදිලිව මහ පොළොවේ මිනිසුන්ගේ හැසිරීමෙන් තේරෙනවා IMF එකට ගිහිල්ලා IMF එකේ වාර්තාවෙන් දැන් මොකද්ද කියලා තියෙන්නේ ඉතින් පැහැදිලිව නිකුත් කරපු වාර්තාවේ පිටු ගණනාවක් විස්තරාත්මක ඉදිරිපත් කළා තියෙන්නේ ලංකාවේ ආර්ථිකයේ මේසා විශාල බංකොලොත්භාවයකට කඩාවැටීමට ලක් වෙන ප්‍රධානතම හේතුව තමයි වංචා දූෂණ නාස්ති හොරකම් කියන මේ ආර්ථිකයේ කඩාවැටීමේ 50%ක් තියෙන එතන දෙවෙනි 50%ක් තියෙන අපේ නිෂ්පාදන ආර්ථිකයේ කඩාවැටීම ඒතර IMF එකත් අද වාර්තාවෙන් ඉදිරිපත් කළා තියෙන්නේ මොන පනත් සම්මත කරත් මොන නීති ගෙනාවත් මොන කයිවරු ගැහුවත් මහ බැංකුව හොරාව තාම අල්ලලා නැහැ දැන් මහ බැංකුව චූදිතයන්ට මොනවද දීපු දඬුවම් ඔබතුමන්ලා කෑ ගැහුවානේ දැන් රටේ ජනාධිපති ඉන්නවනේ දැන් වංචා දූෂණ නතර කරන්න සමත් කියනවනේ සමත් නම් අර්ජුන ඇලෝසියස් ගෙනල්ලා පෙන්නන්නකො ගෙනන්න පෙන්නන්න විදිහක් නැහැ කෝ කරන්නේ නැහැ ඉතින් මේක කරන්නේ නැතුව
වංචා දූෂණ නතර කරනවා කියලා කියන එකම විහිළුවක් ඒක නිකන් මිත්‍යාවක් වෙලා තින්. ඒ නිසා අපේ රටේ මේ ආර්ථිකයේ බංකොලොත් වීම ඇතුලේ අද රට හැරලා දාලා යනවා. වෘත්තිකයන් රට හැරලා දාලා යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ආජ්ජෙක්සස්ලා, QS සර්විස්ලා ඒ විතරක් නෙමෙයි. ටැක්සි රියදුරු ඒ කට්ටියත් යනවා. දැන් පහුගිය දවස්වල 1000කට ආසන්න ප්‍රමාණයක් ඩුබයි රාජ්‍යට ගියා. රස්සා නැතුව තාමත් ඒගොල්ලෝ ඉන්නවා. 194 දෙනෙක්, 194 දෙනෙක් මාස 5ක් තිස්සේ ඩුබයි වල ඉන්නවා තාම රැකියාවක් නැතුව. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතන මගින් ගිහිල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුවත් කරලා අද ගිහිල්ලා ඉන්නවා. ඔවුන් මාස 5ක් තිස්සේ රස්සාවක් නැහැ, ආපු වෙන්න විදියකුත් නැහැ. විවිධ බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් ඒකට මැදිහත් වෙලා නැහැ. දැන් 194 දෙනෙක් ටැක්සි රියදුරන් විදිහට ඒ රස්සා ඉල්ලමින් කෑ ගහනොත් තැන් තැන් වල පහරවලල ඒ වගේම ගස් ගල්ලියට බුදිය ගන්නවා. අද තාමත් උන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. හැබැයි ආණ්ඩුව තාම ඒ ගැන මුකුත් නැහැ. ඒ වගේ දහස් ගාණක් ඩුබායි වල විතරක් නෙමෙයි ලෝකෙ පුරාම විසිරලා ඉන්නවා. විවිධ කරුණු මත මේ රටෙන් පිට වෙලා ප්‍රධානතම හේතුව තමයි මේ ආර්ථික බංකොලොත්කම. අපේ රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැහැ. තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැහැ. තමන්ගේ රැකියාව පිළිබඳ ස්ථිරතාවයක් නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුහුණ දීපු ප්‍රධාන අර්බුදයක් වෛද්‍යවරු, නර්සස්ලා, රේඩියොලොජිස්ට්ලා ඒ සියලු දෙනාම අද වේගෙන් රට යනවා. ඒ රට යන්නේ ඇයි? තමන්ගේ වෘත්තිය ඒ තෘප්තිමත් භාවය නැතිකම නිසා. සෞඛ්‍ය අර්බුදය ඇති උනේ නිකම්ම නෙමෙයි. සල්ලි නැති එකත් එක ප්‍රශ්නයක්. සල්ලි අර්බුදයත් එක්කට වඩා ඒකත් එක්කම මේ අර්බුදෙත් ආවම රට හැර යනකොට සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටෙනවා. ඒසද ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. හැබැයි අපි දකිනවා අලුත්ම වර්තාව අද මේ මෑතක නිකුත් වෙච්ච අලුත්ම වර්තාවේ රජයේ රෝහල් වලට යන ඒ කියන්නේ OPDP OPD රෝගීන් ප්‍රමාණය 140ක් වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. 140කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? යම් මධ්‍යපාන්තික ප්‍රමාණයක් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්තා. පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්තා. දැන් ඔවුන්ට එහෙම ගන්න සල්ලි නැහැ. ඒ නිසා රජයේ රෝහල් වල බෙහෙත් නැහැ කියලා කිද්දිත් IMF එකෙන් සහතිකයක් දුන්නද ඊළඟ වාරිකයේ අහවල් දවසේ දෙනවා කියලා. ඒකවත් නැහැ. එතකොට පැහැදිලි කර මේ ඇවිල්ලා ලෝකෙ වටේ රවුම් ගැහුවට කරපු දෙයක් නැහැ. අලිසබ්රි විදේශ ඇමතිවරයා නිව්යෝක් වල තමන්ගේ පුතා අරන් ගිහිල්ලා මාධ්‍ය නිවේදනයක් දානවා. පුතා දැක්කට පස්සේ මේ රටේ ජනතාව නෑ නෑ 1.5%ක්වත් ලංකාවේ සල්ලි වියදම් කරේ නෑ. ආණ්ඩුවේ සල්ලි 1.5%ක්වත් වියදම් කරේ නෑ කියලා. සල්ලි නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නරක පූර්වාදර්ශී. තමන්ගේ පුතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ නිව්යෝක් වල සමුලුවට අරන් යනවා කියලා කියන්නේ. මේක තමයි එදා රාජපක්ෂලා පෞල් පාලනේ ලෝකෙට පෙන්නපු නරක ආදර්ශේ. එතන වියදම නෙමෙයි ප්‍රශ්නේ. එතන කියනවා ඇමතිතුමා මට උදව් කරා ලිපි ලේකන හදලා දුන්නා. ඒක හදලා දෙන්න තමයි විදේශ අමාත්‍යංශ නිලධාරීන්නේ. තානාපති සේවය නිලධාරීන්නේ. ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ ඒකට. පුතා අරන් යන්න නෙමෙයි. පුතා අරන් යන්නේ ඒකේ වියදම් ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ දේශපාලන කැත සදාචාර කැත පුරුද්ද ඒක තාම නවත්තලා නැහැ. අරගලේ දහස් සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා කිව්වේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියපු අරගලයෙන් ඉගෙන ගන්න ඕනි පාඩම් ටික ඔබතුමන්ලා ඉගෙනගෙන නැහැ. තාමත් කරන්නේ පරණ පෙරපුරුදු වැරදිම තමයි. ඒ පෙරපුරුදු වැරදි කරන්න කරන්න ජනතාවට ඔබතුමන්ලාගේ පාලනේ පා වෙනවා. ඒක තමයි අද මහ පොළොවේ තියෙන ඇත්ත තත්ති. ඒ නිසා මේ ආනයන අපනයන පාලනේ පිළිබඳ අපි මොන සීමා ඉවත් කරලා මොන ගැසට් නිවේදන නිකුත් කරත් අද අපි මන්තුමා අවසන් කරන වෙලාව අවසන්යි. පිටරයත් පිටරටින් ගේන තත්ත්වෙට පිටරයත් ඉන්දියාවෙන් ගේන තත්ත්වෙට රටේ ආර්ථිකයේ බංකොලොත් වෙලා තියෙනවා. ඒ නිසා අර මුලේ අමාරුවක් තියෙන ලෝක බැංකුවේ නියෝජිතයා කිව්වා නම් මේ ආර්ථිකය හොඳයි කියලා ඒක නැවත මෙතන කියපු අයගෙත් මුලේ පරීක්ෂා කරත් හොඳයි කියමින් මනතර වෙන බොහොම ස්තුතියි. සෝදිය මිලකට එස් සීතරන් මැතිතුමා විනාඩි 16 කාලයක් තියෙනවා. ඔව් සමන්ත